ආයිබෝවන් කියලා පිළිගන්නවා ගැමිරස YouTube channel එකට ඔයාලව. ඔන්න අද අපි ඔයාලට කියලා දෙනවා පාම් පිටි වලින් කොහොමද ඉස්ස වඩේ හදාගන්නේ කියලා කියලා දෙන්න. අපි ඒ සඳහා අරගෙන තියෙනවා ඔයාලට පාම් පිටි ග්‍රෑම් 200යි ඉස්ස අපි අරන් තියෙනවා 8 දිනක් විතර. ඒ වගේම ඒකට අවශ්‍ය වෙනවා බීලුණු ගෙඩියක් හීනියට කපාගත්තා. අමු මිරිස් හරි කොච්චි හරි මේ විදිහට හීනියට කපා ගන්න. කරපිංච ටිකකුත් හීනියට කපා ගත්තා. මිරිස් කුඩු තේ හැඳි දෙකක් ගත්තා. ගම් මිරිස් කුඩු තේ හැඳයි ලුණු අවශ්‍ය තරමට ගන්න. අපි බලමු කොහොමද පාම් පිටි වලින් කොහොමද ඉස්ස වඩේ හදාගන්නේ කියලා. ලේසි මේක අවුරුදු කෑම මේසට එහෙම ඉතාම නියමයි. මේ වගේ භාජනයක් අරගෙන අපි මුලින්ම පාම් පිටි ටික දාගමු. ඊට පස්සේ ගත්ත මිරිස් කුඩු ගම් මිරිස් කුඩු ලුණු කුඩු ටික ඊට පස්සේ හීනියට කපාගත්ත සියලුම දේවල් අපි මේකට දාගන්නවා. දැන් මේක හොඳින් අතින් අනා ගන්න. අපි දැන් මේකට පොඩ පොඩ ඇල් වතුර දාලා පදම එනතුරු අනාගමු. සාමාන්‍යයෙන් මේක රොටි පුච්චන ගානට අනාගත්තා හරියටම හරි ඒ ගාන තමයි අපි අනාගන්නේ. ඔන්න පාම් පිටි රොටි හදන විදිහටම අපි හදාගෙන ඉවරයි. මේ විදිහට බෝල කරගන්න. ඔන්න අපි හදාගෙන ඉවරයි. තුනියටම තුනි කරගන්න ඕන. ඔන්න මේ වගේ ලෑල්ලක් අපි ගත්තා. ඒකට පොල් තෙල් ටිකක් දාලා මෙහෙම පියදා ගන්න. දැන් මේ පිටි ගුලිය තුනියටම තුනි කරගන්න. ඔන්න අපි රවුමට මේක කපා ගන්න හදන්නේ. අපි කපාගත්ත රවුම උඩින් ඉස්ස තියලා මේ විදිහට හොඳට තද කරගන්න. මේ පැත්ත හොඳට බැදුනහම ඊට පස්සේ වඩේට අනිත් පැත්තට හරව ගන්න. ඔන්න ගැමිරස අපි හදාගත්ත පාම් පිටි ඉස්ස වඩේක. මේක ඉතාම ලේසි හදන්න. මේ දවස්වල පරිප්පු ගණන් එකේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට හදාගන්න. අනිත් එක තමයි මේක ව්‍යාපාරයක් හැටියෙන් ඔයාලට කරනවා නම් ඉතාම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හොඳ මිලකට මේ වඩේ එකක් විකුණ ගන්නත් පුළුවන්. මේකට තව ඔයාලට අවශ්‍ය වෙනවා නම් දාගන්න පුළුවන් මොනවා හරි සැරට හොද්දක් හරි, එහෙම නැත්නම් කට්ට සම්බෝලයක් හරි කමන්නේ. මේකට දාගෙන ඔයාලට රස විඳින්න පුළුවන්. ඉතාම රසයි. අවුරුදු කෑම මේසටත් මේක තියලා බලන්න. අලුත්ම අත්දැකීමක් වෙයි ඔයාලට. පරිප්පු නැතුව පාම් පිටි වලින්ම ඉස්ස වඩේ හදාගන්න. ලේසියෙන්ම ඊළඟ වීඩියෝකනුත් ඔයාලා හමුවට එන්න මේ වගේ අවුරුදු කෑම මේසට හදන්න පුළුවන් රසවත් කෑමක් අරගෙන. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.